පෘථුවිය ප්‍රාථමික චලන දෙකක් පෙන්눔 කරනවා. ඉන් එකක් නම් පෘථුවිය සූර්යා වටා පරිභ්‍රමණය වීමයි. සූර්යාගේ උත්තර ධ්‍රැවයට ඉහළින් බොහෝ දුරක සිට සෞර ග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කළහොත් සියලුම ග්‍රහයන් සූර්යා වටා වාමාවර්තව පරිභ්‍රමණය වෙන බව පෙනේවි. මෙම පරිභ්‍රමණ තලය කක්ෂ තලය නම් වෙන බව අප දන්නවා. අපට පෙනෙන්නේ සූර්යා පෘථුවිය වටා පරිභ්‍රමණය වන්නක් මෙන්. සූර්යාගේ එම දෘශ්‍ය චලිත පතය මෙම පෘථුවි කක්ෂ තලයමයි. පෘථුවියේ අනෙක් ප්‍රාථමික චලනය නම් තම අක්ෂය වටා භ්‍රමණය වීමයි. භ්‍රමණය සිදුවන්නේ සමක තලයේයි. සමක තලය පෘථුවියේම එකක් මිස සෙසු ග්‍රහලෝකවලට සම්බන්ධ නැහැ. සමක තලය කකෝල සමක තලයම වෙනවා. සමක තලය පරිභ්‍රමණ කක්ෂ තලයට ආනතයි. ආනතිය අංශක 23මාරක්. මෙසේ වන්නේ පෘථුවි අක්ෂය කක්ෂ තලයට ලම්බව නොපිහිටා ආනතව පිහිටන නිසා. මේ නිසා සමක තලයත් කක්ෂ තලයත් එකිනෙක චේතනීය වෙනවා. මෙම චේතන ලක්ෂය මතට සූර්යා පැමිණ විට සූර්යා කකෝල සමක තලයේ කක්ෂ තලයේ තන දෙකේම එක විට පිහිටනවා. පෘථුවියේ සිට බලන විට සමකයේ මත හිරු මුදුන් වන අවස්ථාවේ. ඒ අවස්ථා අප විෂුවේ ලෙසින් හඳුන්වනවා. මාර්තු මාසයේ 21 වෙනි හෝ 22 වෙනි දින සූර්යා කගෝල සමක තලය හරහා කගෝලයේ උතුරු අර්ධයට පිවිසෙනවා. ඒ අවස්ථාව වසන්ත විෂුවේයි. එවිට මෙම තල දෙක චේතන ලක්ෂය වසන්ත විෂුව ලක්ෂයයි. සැප්තැම්බර් මාසයේ 21 වෙනි හෝ 22 වෙනි දින සූර්යා කගෝල සමකයේ හරහා කගෝලයේ දක්ෂිණ අර්ධයට පිවිසෙනවා. එම අවස්ථාව සරත් විෂුවේයි. එවිට මෙම තල දෙක ඡේදන ලක්ෂය සරත් විෂුව ලක්ෂයයි. වර්තමානයේදී විෂුව ලක්ෂය ඇතිවන්නේ රාශි චක්‍රේ කිනම් තරු රාශිය ආශ්‍රිතවද? රූපයේ රතු පැහැති වක්‍ර රේඛාව කක්ෂ තලයයි. ලා පැහැ වක්‍ර රේඛාව සමක තලයයි. මෙම තල චේතනීය වෙන මෙම අවස්ථාව පිහිටන්නේ මීන රාශියේ ආරම්භයේ. මේ වසන්ත විෂුවේයි. චේතන ලක්ෂය මීන තරු රාශියේ අංශක 5ක් පමණ නැගිනහිරටයි. මේ වර්තමානයේ වසන්ත විෂුව ලක්ෂයයි. අනිත් චේතන අවස්ථාව සරත් විෂුවේයි. පසුබිමින් පිහිටන්නේ කන්‍යා රාශියේ තරු රටාවයි. වර්තමානයේ සරත් විෂුව ලක්ෂය කන්‍යා රාශියේ අංශක 5ක් නැගිනහිරින් පිහිටනවා. වර්තමානයේදී වසන්ත විෂුව ලක්ෂය මීන රාශියේ මුල් අංශකවලදී යෙදුනත් ක්‍රිස්තු වර්ෂ 150 දී එය යෙදී ඇත්තේ මීන රාශියේම අවසාන අංශකවලදී. ක්‍රිස්තු පූර්ව 500 දී වසන්ත ලක්ෂය මේෂ රාශියේ ආරම්භක අංශකවලයි යෙදී තිබෙන්නේ. ක්‍රිස්තු පූර්ව 1500 දී එය මේෂ රාශි තරු රටාවේ අවසාන අංශකවල යෙදී තිබෙනවා. දිකු කාල පරස්සයක් තුලදී වසන්ත විෂුව ලක්ෂය රාශි චක්‍රයේ දිගේ ආපස්සට තල්ලු වියාම නැවතත් බලමු. ක්‍රිස්තු පූර්ව 4000 දී එය වෘෂභ රාශියේ අවසානයේ. ක්‍රිස්තු පූර්ව 1875 දී මේෂ රාශියේ අවසානයේ. ක්‍රිස්තු පූර්ව 16 දී මේෂ රාශියේ මැද. එය තවත් මේෂ රාශියේ ආරම්භයට අවුත්. දැන් විෂුව ලක්ෂය මේෂ තරු රටාවේ
දීප්තිමත්ම හමල් තාරකාව එල්ලේ පිහිටනවා. ක්‍රිස්තු පූර්ව 90 දී එය මේෂ රාශියේ හරියටම ආරම්භයි. ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේදී මීන රාශියේ අවසානයට අවුත්. එදා සිට අද වෙන විට විෂුව ලක්ෂය මීන රාශියේ ආරම්භය දක්වා තල්ලු වී ගොස් තිබෙනවා. එසේනම් දල වශයෙන් විෂුව ලක්ෂය අවුරුදු 2160 කට එක් රාශියක්. එනම් අංශක 30ක් බටහිරට තල්ලු වී ගොසින්. ක්‍රිස්තු වර්ෂ 2600 දී එය කුම්භ රාශියට තල්ලු වී යනවා. විෂුව ලක්ෂය තල්ලු වී යාම අප හඳුන්වනවා විෂුවේ පූර්වායනය යන නමින්. මෙවැන්නක් වීමට හේතුව කුමක්ද? රාශි චක්‍රයේ යම් විශේෂිත තරුවක සිට එම තරුව වෙත නැවත පැමිණීමට සූර්යාට අවුරුද්දක් ගත වෙනවා. මේ කාලපරාසයේ හැඳින්වෙන්නේ නක්ෂත්‍ර වසරක් ලෙසයි. සූර්යාට එක් වසන්ත විෂුවේක සිට ඊළඟ වසන්ත විෂුවේට පැමිණීමට ගතවන කාලය පෙර කී නක්ෂත්‍ර වසරට වඩා මිනිත්තු 20ක් අඩුයි. මේ නිසා වසන්ත විෂුවය සෑම අවුරුද්දකදීම මිනිත්තු 20ක් කලින් උදා වෙනවා. මේ නිසායි විෂුව ලක්ෂය රාශි චක්‍රයේ බටහිරට තල්ලු වී යන්නේ. එක් විෂුව ලක්ෂයක සිට ඊළඟ එම විෂුව ලක්ෂයටම නැවත පැමිණීමට සූර්යාට ගතවන කාලය නිවර්තන වසරක් නැතොත් සූර්ය වසරක් ලෙස හැඳින්වෙනවා. වර්තමානයේ වසන්ත විෂුවේ සිදුවන්නේ මාර්තු 21 හෝ 22 යන දිනයකදී. විෂුවේ පූර්වායනයේ හේතුවෙන් මේ දිනය වෙනස් වන්නේ නැහැ. මන්ද අපේ දින දර්ශනය සකසා තිබෙන්නේ නිවර්තන වසරට ගැලපෙන ආකාරයටයි. විෂුව ලක්ෂය අවුරුදු 70ක කාලයකදී කක්ෂතලයේ එක් අංශකයක් බටහිරට තල්ලු වෙනවා. ඒ අනුව සම්පූර්ණ කක්ෂතලයේ එනම් රාශි චක්‍රයේ එක් වටයක් විෂුව ලක්ෂයේ තල්ලු වී යාමට අවුරුදු 26,000ක් ගත වෙනවා. විෂුවේ පූර්වායනයේ සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ක්‍රිස්තු පූර්ව 2 සීවසේ ජීවත් වූ ග්‍රීක ජාතික හිපාකස් නම් තාරකා විද්‍යාඥයාටයි. එහෙත් ඊට බොහෝ ඉහතදී හින්දු, ඊජිප්තු වැනි අතීත ශිෂ්ටාචාරවලදී තාරකා විද්‍යාඥයින් මෙම පූර්වායනයේ ගණනය කර භාවිත කළ බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. හිපාකස් ටොලමි වෙන විද්වතුනට ඒ කාලයේදී පූර්වායනයට නිවැරදි හේතුව දක්වන්නට හැකියුනේ නැහැ. ඔවුන් අදහස් කළේ තාරකා රාශිවල චලිතයක් නිසායයි කියලා. කුමක්ද මේට හේතුව? මෙම පාඩමෙහි දෙවන කොටසේදී අපි බලමු විෂුව ලක්ෂයේ පූර්වායනයේ සිදුවන්නේ පෘථුවියේ කිනම් ආකාර වෙනස්වීමක් නිසාද කියලා.